පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් පසුගියදා සජිත් ප්‍රේමදාස සහ රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන් පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඊයේ කැලණියේ පැවති ජන හමුවක් අතරතුරදී මෙලෙස අදහස් පළ කළා. මහත්මයා කියනවා පියානෝ, ඒ කියන්නේ සජිත් මහත්මයාගේ පියානෝ පාරේ මැරුණලු. ආදරණීය අම්මේ තාත්තේ ආර් ප්‍රේමදාස මහත්මයා ජනතාව වෙනුවෙන් මැයි පළවෙනිදා රෝග කම්කරු දිනේ පාරේ මැරුණේ ජනතාව වෙනුවෙන් ජීවිතේ දීලා. එයාගේ පුතානෝ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා වැඩිම ගෙවල් සංඛ්‍යාවක් දීලා අද ජනාධිපති අපේක්ෂක වෙලා 17 වෙනිදා නියත වශයෙන් ජනාධිපති වෙන්නේ. මම විමල් මහත්තයාට කිව්වා මේක මේ තුන්වෙනි පාඩට කියන්නේ මං හිතන අද ටීවී එකේ යයි. විමල් මහත්තයෝ අපේ පියානෝ ගැනයි පුතානෝ ගැනයි අපි බලා ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයයි ආර් ප්‍රේමදාස මහත්තයා ගැනයි අපි බලා ගන්නයි. හැබැයි විමල් මහත්තයෝ ඔබතුමා මේ ටිකේ රෑට මීටින් වල රස්තියාදු ගහන වෙලේ ඔබතුමාගේ අර මාවර මණ්ඩියේ ගෙදර තියෙන පියානෝ එකට කොල්ලෝ ගහලා යනවලු. විමල් මහත්තයාගේ ගෙදර තියෙනවා පියානෝ එකක්. ඒක පුස්කනවා. මූ මොකද මූ රෑට මීටින් වලට යනවා. ඒ පියානෝ එක ප්ලේ කරන්න කවුරුත් නැහැ. අපේ ෆීල්ඩ් මාෂල් මහත්තයා කිව්වා මොකද්ද මට කියන්න කිව්වේ? එතුමා කියනවා පියානෝ ගහන්න ගිය කොල්ලෙක් ටිකක් වැඩිපුර වයග්‍ර ගහලා අම්මලාලු. එහෙනම් අපේ පියානෝ ගැන අපේ පුතානෝ ගැන අපි බලා ගන්නම්. ඒක ඒක අපිට බාර දෙන්න. ඔබතුමාගේ පියානෝ පරිස්සම් කරගන්න. මොකද ඒ පියානෝ ෂුවර් නැහැ. එයා එන්නේ කට්ටියක් එක්ක. එයා ඇවිල්ලා අයියා පස්සෙන්ද කියලා බලනවා නේද? එයාට ගියාගෙන් ප්‍රශ්නයක් ආවම එයා බුහාගාලා hina වෙනවා. එයාගේ අයියා මහින්ද පස්සෙන් ඉන්නවා. අයියා පස්සෙන් ගෙන එක අනිත් පැත්ත හරවන්න එපා. කැතයි. නමුත් එයාගෙන් ඇහුවා මෙයා බුහාගාලා බලනවා අයියා ඉන්නවද කියලා. අපේ සිංහයා එන්නේ තනියම මෙන්න අභියෝග කරනවා. උඹලගේ වරෙන් ඕනනම් මහින්දයි ගම්මන් පිළයි විමල් වීරවංශයි ගෝඨාභයයි හැටහුට අමාරයි මම අභියෝග කරනවා. උඹලා මුළු පොහොට්ටුවම වරෙව්. අපේ ගෙවන්නේ එකයි.